සිය බස 100 එකට එකන අපේ ගුවන් විදුලිය 100.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන 100.com සොඳුරු කවිසිත් සොයා යන සෞන්දර්ය චාරිකාවෙදී මෙවර අපට මුණ ගැසුන සුන්දර කවිසිත සයිප අවකාශයෙන් ඔබේ දේශවන සනසන හඬ සිය හඬ ගිවන නිවන රන්සුවරේ සිය හඬ ඔබ විනිවින්ම සෙනෙහසේ දෑ දුග කරමින් වසර අටක් පුරාවට ඔබට ලෙංගතුව ගමන් කළා. ඒ සමගම ඔබේ හද බැඳගත් බොහෝ වැඩසටහන සමගින් පෙරමුණ ගත්තා. එම පෙරමුණගත් තවත් වැඩසටහනක් තමයි වැඩසටහන් 125කටත් වඩා ඉලක්ක කඹා යන කවිසිතක් අද්දරනම් සෞන්දර්ය චාරිකාව. අටවසරක් ගෙවා නවවෙනි වසරේ ජහග්‍රහයේ ලීලාවෙන් ගමන් යන මොහොතේ අද කවිසිතක් අද්දර වැඩසටහන ඉදිරිපත් කරන්නයි මම සූදානම. අද කවිසිතක් අද්දර සෞන්දර්ය චාරිකාව සනීතිවන් කරන්නට මා හා කතා බහ රැක්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දම්පිටිය නම් සුන්දර ගම්පියසෙහි වෙසෙන කවියටලදී කවි ගායනයට සුරුකම් දක්වන මුහුණු පොතේ කවිටු අතර කාගේ සිද්ගත් රත්නමාලි කුමාරයේ දිසානායක කවි සිතත්තියයි. කවි සිත සිහඬ අන්තර්ජාලයේ ගුවන් විදුලිය වෙනුවෙන් කවි සිතක් අද්දට සාකච්ඡාවට ඔබතුමියව ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන් සුබ දවසක් ඔබතුමාට. ඔව්, අපි එහෙමනම් අපේ අසන්නන්ට ඔය හඳින්ම ඔබතුමිය කවුද කියලා පොඩ්ඩක් හඳුන්වලා දෙමු. මම රත්නමාලි කුමාරි දිසානායක. මම ගුහණියක්, ආදරණීය බිරිඳක්, දරුකෙදෙනුගේ මවක් වශයෙන් කටයුතු කරනවා. මම සිංහල බෞද්ධ. ඔව්, අපි එහෙමනම් ඔබතුමියගේ ගම් පළාත ගැන දැන් පැදින් කියේ ස්ථානේ ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මම කොරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි මගේ දිස්ත්‍රික්කය. වල්ගම්පත්ති තෝරලේ සිවල්ලව ගෙදර තමයි මගේ උපංගම ඉන්නේ. මම දැනට පදිංචි වෙලා ඉන්නේ ඒ කිට්ටුවම දම්පිටිය කියන ගමේ තමයි. දැන් ওই ගමේ තියෙන පරිසරේ නාගරික පරිසරයත් එහෙම නැත්නම් නවීකරණය වෙලාද? නැහැ, තාම ගැනීම ගතිය තියෙන ගමක් තමයි. වෙල්යායෙන් වට වෙලා කඳු වලින් වට වෙලා තියෙන සුන්දර ගම්මානයක් තමයි තියෙන්නේ. එතකොට ඔය ඒ කාලේ ওই ගම්පලාවේ හිමි ඉන්නකොට මේ අමතක නොවන සුදු විමක් එහෙම වෙලා නැද්ද? ගොඩාක් තියෙනවා. ඇත්තටම ඉතින් පොඩි කාලේ ගම්වල ඉන්නකොට අපි අප්පච්චිලා කුඹුරු වැඩ කරන කාලෙදී අපි වෙල්වලට බැහැලා දඟලනවා, වතුරේ අර කෙසෙල් කොට ඔරු හදලා පදිනවා. ඒ වගේ ගොඩාක් තියෙනවා කුඹුරු වැඩ කරන කාලෙට පිදුරු කන්දු නැගලා පිනෙන් ගහනවා. ඒවාගේ ගොඩක් ගොඩක් තියෙනවා. ඉතින් අමතක නම් සිදු පොඩි කාලේ හරි සුන්දරයි නේද? ඔහු එහෙමනම් අපි කියන්න බලන්න දෙමව්පියන් හා පවුලේ විස්තර පොඩ්ඩක්. මගේ දෙමව්පිය දෙන්නම ගොවිතැන් තමයි කරේ. මගේ අක්කච්චි අදට ජීවිතෙන් අතර නෑ. එතකම අම්මා ඉන්නවා. අම්මත් වැඩ කරනවා. දැන් කර්මස් වයෝවෘද්ධයි. මට මලු වැඩෙන්නේ ඉන්නවා.
ඒගොල්ලෝ විවාහ වෙලා හොඳින් ඉන්නවා. මගේ සිතු මල්ලී නම් ඇක්සිඩන්ට් එකක් වෙලා යාගේ නානන කියලා ඉන්නවා කි. මොහොම තමයි මගේ පවුලේ විස්තර. ඔව්. ඒ ටිකම කියන්න බලන්න. ඔබතුමීගේ පාසල් අධ්‍යාපනයේ ලැබි කොහෙද කොහොමද කියලා කතා කරගන්න. මම ඉස්සෙල්ලම මොනික අධ්‍යාපනය ලැබුවේ නම් ගමේ ඉස්කෝලෙන්. අමුත කරන්න බෑ එක වසරේ සිට පහ වසරේ යනකම් මම රත්නේ සීරේවට තියෙන විදුහලින් තමයි අධ්‍යාපනය ලබා ගත්තේ. එතන ඉස්සර 6 වසරේ ඉඳන් මම ඉගෙනට අධ්‍යාපනය ගත්තේ කොළමැදල දීදී වෙලගෙදර මධ්‍ය මහවිද්‍යාලයෙන් තමයි. ඔව් ඔහි පාසල් කාලේ පොඩි පොඩි කුරු බොහිකම් මෙහෙම තියෙන කාලයේ ඉතින් ඒ කාලේ මොකද විශේෂත්වේ? ඒ කොළේ යන කාලේ කිසි ගොඩාක් සුන්දර සිදුවීම් සිදුනා. මට ගොඩක් මතක තියෙනවා දෙක තුනක් නේ. ඔව්. යතෙන් මම විශේෂ එකක් කියන්නම්. මතකයි මම සිංහල කෙටි අපිට හිතියා සිංහලස ධර්ම දාස කියලා. හරි සරයි ඒක. ඒක නම දවසක් සිංහල පොතේ පිටපත් ලියලා තිබුණා. ඊට පස්සේ සර්හින් මාව සිංහල දක්වාම යවුවා. යවලා ඊට පස්සේ සිංහල කිව්වා අයියෝ වැඩ කරන්න එපා කියලා තමයි සිංහල වාද දුන්නේ. පාටද ලිව්වේ ඉස්සර ගොඩක් ඇහුවක. ඔව්. එතකොට මට මේ වෙලාව හිතෙනවා ඒ බින්දුව පොඩ්ඩක් මතක වෙන්නේ. සුට්ටක් තමයි අපිට තියෙන්නේ. කී ගාන කරන්නේ මේ සුට්ට බලන්න. ඉතින් බොහොමත්ම අපරෝ හන්දම මිහිරි කතාවක් තියෙන්නේ ගායන දෙද්දක්සයි වගේ තියෙනවා. ඉතින් මේ ඔය කවියට ආසාවක් ඇති වුණේ කොයි වගේ කාලයකද? කවියට මට ආසාවක් ඇති වුණේ මම ඉස්කෝලේ යන කාලෙදිමයි. මම ගොඩක් ආසා කරා. ඉස්සර මම ගොඩාක්ම ආසා කරේ ඉස්සර බස් වලට කවි කළ දෙනවනි එනික් මරුණාම මරපුහම වගේ ඒවා දැන් ඒ වගේ ඉතර නැහනේ ගොඩාක් පිළබයිනේ. ඔව්. ඒ වගේ බස් වලට කල්කොල ගිනවහම මම ඉස්කෝලේ ගෙන යනකොට මම අනිවාර්යෙන් ලිපියල් දෙකක් තුන පහක් වගේ ඉලක්කෙන් ඒ කාලේ. මම ඒ කොලයක් ගන්නවා. අරගෙන අනිවාර්යෙන් ඒ කියන්නේ කවි කියවන්න තමයි ආශාව තිබුණේ. ඉතකසිතින් විදපත්තරේ නිරපත්තර වගේ ඒ වගේ අහගෙන හැමතැනකින්ම වගේ මම කවියක් තමයි කියන්නේ. කම් කියවන ආසයි. එතන තමයි මම කවියට ඇදුම් කරේ. ඔව්. එතන පස්සේදී ඔය පාටක සමාජවලට සම්බන්ධ වෙලා ඒ වගේ ලෝකලම පොඩ්ඩිනේ ඔය කොළඹ සංගමයේ ඉන්න කීප තරඟවලට සහභාගී වුණා. එතනදී මම කවිදුවා. ඒ වගේ මම පළවෙනි ස්ථානෙට දෙක තුන ස්ථාන මට හම්බ වුණා. ඔව්. ඒ වගේ තමයි මම සම්බන්ධ වුණේ. ඔව් එතකොට මේ ඒ කාලේ ওই කවි හේම දැන් මට කියනවා. කාලේ කවුනම් මේකක් අමතකයි. ওই කවි කොලේ හේම අමතක වෙන්නේ නැති. ඔව්. කමනේ අපි මේ කියන බලන්න පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මොනවටද යොමු වුනේ? පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම තරුණ සේවා එකට සම්බන්ධ වුණා. තරුණ සේවා එකේ
ක්‍රීඩාවලට සම්බන්ධ වුණා. ඊට පස්සේ එතන යෞවන සමාජ හරහා මම තරුණ ශක්ති වලට සම්බන්ධ වුණා. තරුණ ශක්ති වල වැඩසටහන් වලට ඒකට සම්බන්ධ වෙනවා. මම එතනත් තරුණ ශක්ති විභාගෙම තිබුණා දවස් පහක සඳුරා. ඒකට සම්බන්ධ වෙලා මම එතනදිත් තෝරගත්තේ කඳු යන්න. එතන හැබැයි මට දැක්කහම ඉස්සරහම අමාරු නම් කිව්වා. ඇටි හිටියා. ओके එතන තමයි මගේ ආපහේ කල්ියට හිත යෙදුනේ. ඒකට මගේ අර විවාහ ජීවිතයත් එක්ක ඒ මගේ තිබුණ කුසලතාවයන් ගොඩක් හැංගිලා තිබුණා. එතනට යටපත් කරගන්න සිද්ධ වුණා. සෞන්පත් දිමත් එක්කලා දරුවන්ගේ වැඩයි මොනකින් ගොඩක් නිසා ඊට පස්සේ මම ඉතින් දැන් දරුවෝ ලොකුයි මට संबंध ඔය හනි අපි පොඩි විවේකයක් කරගෙන කවි කීපයක් ගායනා කරමු. අප ගීතයක් අහලමු. කියන්න බලන්න කැමති ගීතය මොකද්ද? ගායක කවුද? ගායිකාව කවුද? මම අසම ගායක ගායිකාව නම් ගොඩක් ඉන්නවා. ඔව්. මම ඒ අතරින් ගොඩාක් මාසයි ගානක ඉස්සෙම සිංහ. මටත් වඩා මම මහත්යාසයි ගොඩක් එයාට. ඔව්. समाना मौपियो नतिवे वर्गता हंचिए बलमहला नुबे मुन बला हम दाम हिंदिन्नम गाड़ी लमिसिए यन्न समाना मौपियो नतिवे वर्गता हंचिए बलमहला नुबे मुन बला हम दाम हिंदिन्नम गाड़ी लमिसिए यन्न ओम प्रवेशम बिला इंदिनने सीत करे सीत मागे तदे ओम प्रवेशम बिला इंदिनने सीत करे सीत मागे तदे पान हिना ऐति कुंची पटी किए प्रीति करे संद पान वागे ආන සමානා මෞපියෝ නැතිවේ වරිගත හංචියේ බැල්මහෙලා නුඹෙ මුණ බලා හැමදාම හිඳින්නම් ගාඩි ළමිස්සියේ යන්න එපා
हरे पवलम पुत रंग दे रंग तियत कर चिंत सुने बंद करे पवलम पुत रंग दे रंग तियत कर चिंत सुने अंध नेत्र मद पान वगे तव रंग लंबू अट इंत लाने प्राण समाना मौपिय नतिवे वरिगत हंजिये बेल्म हेला नुबे मुन बाला हम दाम इंदिन्नम गाड़ी ला मिस्सिये यान एपा प्राण समाना मौपियो नतिवे वरिगत हंजिये बेल्म हेला नुबे मुन बाला हम दाम इंदिन्नम गाड़ी ला मिस्सिये यान एपा नुबे मुन बाला है मदाम इंदिनम गाड़ी लमिसिए यान देखा नुबे मुन बाला है मदाम इंदिनम गाड़ी लमिसिए यान देखा नुबे मुन बाला है मदाम इंदिनम गाड़ी लमिसिए यान कवि सीता अच्छे ओ අපි එහෙම නැවත අපේ කතාවට එකතු වෙමු. මට හිතුණා දැන් ഇതുට මුහුණ පොතත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හින්දා මුහුණ පොතට කවි ලියනවා. කොයි වගේ කවි සමාජවලට කොහොමද ඇලුම් කරලා කවි ලියන්නේ ඒ ගැන කතා කරමු පොඩ්ඩක්. මම ගොඩාක් කවි පිටුවලට නම් සම්බන්ධ වෙලා ඉන්නවා. මම මුලින්ම මම කවි මම නිතර තමා මම ඉස්සෙල්ලා මගේ මුණ පොත්තේ පළ කරේ. ඔව්. එතනින් තමා මට ආරාධනාව ලැබුණේ මට කවි ලියන්න මේ පිටුවලට ආරාධනාව ලැබුණා. හ්ම්. ඊට පස්සේ මම ලිව්වා මට එතනදී මතක් කරන්න ඕනේ සුනිල් පොරමණ්ඩල මහත්මයා. හ්ම්. එතුමගේ කවි පිටුවට තමා මට ඉස්සෙල්ලාම ආරාධනාව ලැබුණේ සියයක් කවි මල්ගමුවේ කවි ලියන්න කියලා. හ්ම්. එතනින් මම කවි ලියන්න බොරු වුණා තරමක් දුරට. ඊට පස්සේ එතනින් සියයක් මල් හිටිවන කවි මඩුවේ කවි කියන්නත් ආරාධනා කරා. දැනට ඒකේ කවි කියනවා. ඒ අතරදී සංකලන සදස් ඔබතුමාගේ කවි සංසදේ මම දැන් ඉගෙනගෙන කවි ලියනවා. ඇත්තටම හරි සතුටුයි. අය මම වට්ස්ඇප් හරහා කරගෙන යනවා පිටිවන කවි තියෙන මේ කවි මඩුව. ඔව්. ඒකේ රුවන්පුර කවි දැහන ලංකේශර කිවිඳුන්ගේ එතකොට සුන්දර හදවත් තියෙනවා රංජන් සිල්විරත්නගේ මම ඒවට සම්බන්ධ වෙලා ඒ වගේත් පිටිවන කවි ඉගෙන ගන්න යනවා සර් දැනට. ඒ අතරේ තව ගොඩාක් කවි පිටුවලට ලියනවා. ඉතලද හැම විටකම කවියක් ලියනවා ඉතින් එහෙම තමයි මගේ කවිත්වයේ මම ප්‍රගුණ කරගන්නේ ප්‍රේමානුස්සම ගුරු මෑණියන්ගේ උපදෙස් යටතේ ඉගෙනගෙන යනවා. ඔව් අපි ඉගෙනනම් ඔය මුහුණ පොතේ තියෙන කවි කීපය ගායන කරමුද ඔය හන්දි පුළුවන්. ඔව් කවි සිත සිත අත්දැක तुम्हें हाथ हाथ तोल नीर तुरु तांदे वन हाँडे ना सीत ते दीर ओ सुवाक विन मुआ हाथ रेली ना गासी में हाव तिन वन හදියත් හිත නිවන අසියත් දැන ගන්න හතවත තුල උපත් දැන රස සිතු විලි අවිය පන්හිඳෙ පන කුයිවි එලියක් දෙන රිවිය කනපති සාරකිවති දෙවි වැඳ ලැබ සවිය
संकलन वगे वेडसानोड़ा मम अभ्यास मम इगन गाता कविया खदागान अमारुदा पवला
आराधना कर මම එක සතුටින් බාර ගත්තා. ඔව්. එහෙනම් තමයි ඉතින්. ඔව්. එතකොට මේ ඔය දෙමීක ඉස්සෙල්ලා මේ වගේ සාකච්ඡා මම වැඩි සටහන වල සහභාගී වෙලා ඉම කියනවද පළපුරුද්දක් තියනවද මේකද ප්‍රථම මේක කියන්න බල. ඔව් නැස මම එහෙම සාකච්ඡා වැඩි සටහන් වලට සම්බන්ධ වෙලා නැහැ. මේ තමයි ප්‍රථමම සාකච්ඡාව මගේ. ඔව්. මේක මට ලොකු අත්දැකීමක් වුණා. මේක තමයි එතකොට මංගල සාකච්ඡාව. ඔව් මංගල සාකච්ඡාව. ඔබ වත්ත සතුටුයි කියන්නේ. ඉතින් මේ සියහඳ අපේ අන්තර්ජාලි ගුවන් විදුලිය ගැන මොකද හිතන්නේ? ඇත්තටම හොඳ වැඩසටහනක් කියලා හිතෙනවා මම බැලුවා. සියහඳ ගුවන් විදුලිය මම ශ්‍රවණය කරා. ඔව්. ඇත්තටම හරිම හොඳයි නවකීන්ට අත දෙනවා කියලා මට හිතෙනවා. ඔව් ඇත්තටම මේ සියහඳේ තියන්නේ මේ නවකීන් වෙනුවෙන්ම තමයි අපි ප්‍රවීණිය සමගවත් සහභාගී වෙනවා. ඒත් විශේෂයෙන්ම මේ නවකීන් ඉදිරියට ගෙනියන්න තමයි සියහඳේ කවිචිතක් අද්දර වැඩසටහන තියෙන්නේ. ඔව්. එහෙමනම් ඒත් එක්කම දැන් ඔබතුමියට මේ ආපු ගමම්මගේ ස්තුති කරන්න යම් පිරිසක් ඇති. අපි එහෙමනම් ස්තුති කරමු ඒ අයට. හොස්ස ඇත්තටම මට ගොඩක් අය ඉන්නවා උදව් කරන්න නම් වලින් කියන්න තරම් අපහසුයි දැන් මේ වෙලාවේ ඇත්තටම යති. ඔව්. විශේෂයෙන්ම මම මගේ මහත්තයා මේ වෙලාවේ මගේ ළඟ නැති වුණත් මම සිහිපත් කරනවා යා මගේ දොරස් වෙලා දොරටක ඉන්නේ දැන්. එයාට තමා මගේ හැම මා නිර්මා දෙමත් මම එයාට යවනවා මම මෙහෙම එකක් කිව්වා මේක හොඳයිද කියලා. හිතවන කවියක් කිව්වත් මම ඒක යවනවා. ඉතින් එයා තමා මගේ පළමු රසිකයා කියලා මම හිතනවා. මම එයාට ඇත්තටම ගොඩාක් ගරු කරනවා. එයාට ඇත්තටම ගොඩාක් ආදරෙයි. එයා තමා මගේ ශක්තිය කියලා එයා තමා මට කිව්වේ ඔයාට ගමනක් යන්න පුළුවන් ඔයාගේ ගමන ඔයා යන්නේ කියන තැන එයා තමා මට මුල් රුකුල දුන්නේ මට. ඔව්. ඒ අතරේ මගේ කකුලෙන් ඇදපු අයත් ගොඩක් හිටියා ඉන්නවා. ඔව්. ඒ කියන්නේ දැන් අපි වයසට ගිහිල්ලා නේද? ඔව්. ඒක නිසා සමහරු මේක වෙන පැති දකිනවා අපි මොකද ඔන්ලයින් ඉන්නවා පේනනවා. එහෙම ගොඩක් තියෙනවා. දෝෂාරෝපණය වෙන තැන්. ඔව්. ඒක නිසා මේ දැන් වයසට ගිහින් තමා ඕවා කරන්න ඕනි කියන මේ වයික සමහර අයගේ මතේ එහෙම තියනවා මගේ මුන්නතම වගේ කිව්වා ඒ සිටියා. ඒ කියන්නේ අර අත දෙන්නේ නැහැ කකුලෙන් අදිනවා මානසිකව දනවා. ඒ වුණාට මට ගොඩක් අය අත දුන්නා මේ විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ සුනිල් කොරමඩල මහත්තයා කිවිදුන්. ඔව්. එයා තමමාව මෙතෙන්ට මුලටම ගෙනාවේ. ඔව්. එතනින් තේමා මොනසිංහ ගුරු මෑණියන් ගල්ගමුනේ. එතනින් ගියාම බණ්ඩාරස මට දැන් ඇත්තටම මට පියෙක් වගේ අත දෙනවා කියලා මං හිතනවා. ඔව්. ඒ
එතකොට අලුත්කම පාලිත හාමුදුරුවන් අසීපත් කරන්න ඕනේ සියයක් කයි මල්ගමුනේ ගොඩක් ඉන්නවා ඉතින් ඩයස් කිරියා රැච්චි අජිත් කිරියා රැච්චි ඒගොල්ලෝ අපේ ගොඩක් ඇත්තටම සහය දෙනවා එතකොට රුවන්පුර කවි දැහනේ ලංකේශර කිවිදුන් සුන්දර හදවත් එකේ රංජන් සෙනවිරත්නස ඇතුළු කාර්ය මණ්ඩලය එතකොට කෑගලේ ටයිටස් කියන කවියක් කුරුණෑගල ඉන්නවා සිසිර කිවිඳුන් ගොඩක් ඉන්නවා සර් කියන්න අමාරුයි නම් වලින් නම් ඔව් දැන් අපි ඒ අය කිමි සභාව වෙන්න එපා නම් කිව්වේ නැතුවට ඔව් කියලා කියන්නේ නේද ඔව් ඉතින් ගොඩක් ඇත්තටම ඉන්නවා ඒ කියන්නේ මගේ කවි අහලා ගොඩක් කියන ඔයාට කවි ගමනේ ගොඩක් ඉදිරියට යන්න පුළුවන් එන්න අපිත් එක කවි කියන්න එහෙම කියලා එහෙම ගොඩක් කියනවා ඒකයි මට නම කියන්න අමාරුයි ගොඩක් ඔව් එහෙමයි හැමෝටම ඉතින් මම කියනවා එහෙම අමනාප වෙන්න එපා හැමෝටම ආදරේ කියන එක තමයි මතක් කරන්නේ අත දෙන හැමෝටම ආදරේ ඔව් එහෙමයි අවසාන වශයෙන් සිහඳේ කවිතාවක් දැක්වෙද්දී සාකච්ඡාවට සහභාගී වීම ගැන එහි සභාපතිනියේ ඇතුළු හැමෝගේම ස්තුතිය මේ වෙලාවේ ඔබතුමීට පුද කරනවා මේ ආයුබෝවන් කියන ගමම්ම මම ආයෙත් ආසයි ඔය හැදීම කවිතිය ගායනා කරන්න සමගන්නවා ඕ සර් මට සමා වෙන්න ඕන තව චූටි අවස්ථාවක් දෙන්න නම් මගේ දරු තුන්දෙනා සත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ මේ කටයුතු කරගෙන යන්න මට ලොකු හයියක් ඒගොල්ලන්ගෙන් ඇත්තටම ලැබෙනවා. ඔව්. ඒගොල්ලන්ව මම ආදරෙන් මතක් කරනවා සර් මේ වෙලාවේ. ඔව්. එහෙනම් මට අවසර කවියක් කියන්න. ඔව්. මම සරටම කියන්නම් කවි දෙකක්. හොඳයි. කවි සිතක් සිත බන්දාර මේ තින්දුට කරන ලද මිහියට හත පිරි කුසුම් මිට එවනි ගුවනෙහි පාකොට සිය නන්ද හාඳෙ මගෙරගෙන එන ලෙස ගෙනතුන් ආරාධනයට තුති පොතන්නේ ගරු කොට කවි සිත හොඳයි බොහොම සිත්තුති එහෙමනම් අපි නැවත හමු වෙමු ආයිබෝවන් ආයුබෝවන් සර් බොහොමත් ස්තුතියි මට ආරාධනා කරාට ඔබතුමාට කවිසිත අදත් කවිසිතක් අතරේ සොඳුරු කතා බහ ගුවනින් ගෙන අපි සම්බන්ධීකරණයෙන් සහ ඉදිරිපත් කිරීමෙන් මම බණ්ඩාර රාජපක්ෂ සංස්කරණයෙන් ඕනිසි ජයතිලක ඉතින් එහෙමනම් නැවතත් මෙලෙසින් ඔබ හමු වෙන තුරු ආයිබෝවන් වාසනාවන් සියහඬ
කඳේලිය රැසිපද කිව්වාම හිතේ සතුට ඉඳනලු පිපිරාහෙම ते कटुवेनी कैतुकुं रुदा देती मले पुसुंब मुकट दे मले लगत नती ජාල රේඩියෝ සත්කාරය සිය හඬ